බෝවන් අදත් ඔබ එකතු වෙන්නේ ලක්නාරා එඩියුකේෂන් සමගින්. ඉතින් අද අපි කරන්න යන්නේ බුද්ධ ආගමේ නවය ශ්‍රේණියේ 9 වෙනි පාඩම වුණ සීල සුගන්ධයම උතුම් වන්නේ කියන පාඩම ආශ්‍රිත ගැටලු හා විසඳුම් කිහිපයක්. එහෙනම් අපි දිගටම කරගෙන යමු. 1 වෙනි ප්‍රශ්නය. සීලය යනු කුමක්ද? කායික හා වාචසික ශික්ෂණයයි. 2 වෙනි ප්‍රශ්නය. ත්‍රිවිධ ශික්ෂාව නම් කරන්න. සීල සමාධි ප්‍රඥා. 3 වෙනි ප්‍රශ්නය. සීල ශික්ෂාවට අයත් මාර්ගාංග නම් කරන්න. සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව. 4 වෙනි ප්‍රශ්නය. චාරිත්‍රය හෙවත් සමාදානය යනු කුමක්ද? කළ යුත්ත සිදු කිරීමයි. 5 වෙනි ප්‍රශ්නය. වාරිත්‍රය හෙවත් විරමණය යනු කුමක්ද? නොකළ යුත්ත නොකිරීමයි. 6 වෙනි ප්‍රශ්නය. සීලයේ පදනම කුමක්ද? හිරි ඔත්තප්ප වේ. 7 වෙනි ප්‍රශ්නය. හිරි ඔත්තප්ප යන්නෙහි අර්ථය කුමක්ද? අපට ඇති ලැජ්ජාව හා බය වේ. 8 වෙනි ප්‍රශ්නය. හිරි ඔත්තප්ප යන ධර්ම හඳුන්වන තවත් නම් දෙකක් ලියන්න. දේව ධර්ම, ලෝකපාලක ධර්ම. 9 වෙනි ප්‍රශ්නය. සීලයේ ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්ද? අංශ තුනකින් සීලය ආරක්ෂා කිරීමයි. 10 වෙනි ප්‍රශ්නය. ත්‍රිකෝටි පාරිශුද්ධිය හෙවත් තුන් ආකාරයකින් සීලය ආරක්ෂා කිරීමේ පියවර තුන දක්වන්න. පව්කම් නොකිරීම, පව්කම් නොකරවීම, අනය කරන විට අනුමත නොකිරීම. 11 වෙනි ප්‍රශ්නය. අත්ථූපනායක ධර්ම පර්යාය යනු කුමක්ද? තමා උපමාවටගෙන පව්කම් කිරීමෙන් වැළකීම අත්ථූපනායක ධර්ම පර්යාය වේ.